එතකොට ඉනර් වර්ක් එක කරද්දී මට විශේෂයෙන් එන ගැටලුව තමයි ඔබට කියන්න තියෙන්නේ. ගොඩක් අය තියෙන ප්‍රශ්නේ තමයි ට්වින් ෆ්ලේම් ජර්නි එකේදී ඒගොල්ලෝ පුළුවන් තරම් ආදරයට වැඩිදුර අවධානය යොමු කරනවා, තමුන්ට අවධානය යොමු කරන්නේ නැහැ. ඔබ මතක තියාගන්න, ඔබ අවධානය යොමු කරන්නේ අංක එක දෙවියන්ට, දේව සලස්මට. දෙක ඔබට, ඊළඟට තමයි ට්වින්ට. ප්‍රායෝගිකව බාහිරව ඉන්න කෙනාට අවධානය යොමු කරා කියලා ඒ කෙනත් ඔක්ක ඔබට එකතු වෙන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මේක යන්නේ දේව සලස්මක් අනුව. දෙවියන්ගේ වෙලාවට තමයි සියලු දේ සිද්ධ වෙන්නේ, ඩිවයින් ටයිමින්. डिवाइन टाइमिंग के एक्टिवेशन वेन्ने ऑटोमेटिकली अपिट एक्टिवेट कर गन्द बै एवागे मोबे ट्विन ओबट आकर्षण वेनवा ओबट आकर्षण कर गन्द बै आकर्षण वेनो एक ऑटोमेटिकली वेन्ने ओबे इनर वर्क के कान थोड़ा मेके दे प्रायोगिक ओबट किया ना सामान्य वेन्ने मे ट्विन ला देन नगे एक के नेक तमाई स्पिरिचुअल पैतरी ओबे ना अनिक के ना यमु इन ने तो एक के नेक उड़ा तमाई गुड़ा कुलाट इनर वर्क के करा दे ඔබට අදාළ ගයිඩන්ස් එකට අදාළ අදාළ ඔබට එන තොරතුරු වලට අදාළව ඔබ ඉනර් වර්ක් එක කරන්න. හැම වෙලේම හීලින්ම කරන්න කියන්නේ නැහැ. ඔබට යම් කිසි දෙයකට ගයිඩ් කරනවා නම් මේක කරන්න කියලා ඔබේ ගයිඩන්ස් එක දෙනවා ඔබේ දේව දූතයෝ. මොකද මේ ට්වින් ෆ්ලේම් ජර්නි වල ඉන්නවා මං කිව්ව අග්‍රදූත චාමුවෙල් තුමා. එයා තමයි ඒක බාර වින්න කෙනා. ඊට අමතරව රොමෑන්ස් ඒන්ජල්ස් ලයික් දෙවියෝ එක එක්කෙනාව ගයිඩ් කරනවා. එතකොට ඒගොල්ලෝ හරහා ඔබට පණිවිඩෙනවා මොකක්ද ඔබ කරන්න ඕන ඉනර් වර්ක් එක කියලා. ඒ වර්ක් එක කරද්දී ඔබට අදාළව අනිත් කෙනාට ඒක රිෆ්ලෙක්ට් වෙනවා. උදාහරණයකට කිව්වොත් ඔබ උනියා වර්ක් එක කරපුවම මේ ට්වින් ෆ්ලේම් සම්බන්ධයේ ශක්තිය වැඩ කරන්නේ මේ විදිහට අන්කන්ඩිෂනල් ලව් කියන එකට. ඒතර ඔබයි ඔබයි අනිත් කෙනායි අතර සම්බන්ධතාවයේ තියෙන එකක ගැහණු කොටස අනිත් කෙනාගේ තියෙන පිරිමි කොටස. එකක පිරිමි කොටස අනිත් කෙනාගේ ගැහණු කොටස. එතකොට ඔබ ඉනර් වර්ක් එක කරද්දී අතුලාන්තෙන් ඔබ එක්කෙනෙක් කරද්දී ඒක අනිත් කෙනාට යනවා ඔටෝමැටිකල් මේ කනෙක්ෂන් එක හරහා. ඒ නිසා ඔබේ ට්වින් ඉනර් වර්ක් එක කරන්නේ නැත්තම් ඔබ නම් ඉනර් වර්ක් එක කරන්න කිසි ගැටලුවක් නැහැ. එක ට්වින් කෙනෙක් කරගුවම ඔටෝමැටිකලි ඒගොල්ලන්ට යනවා. විශේෂයෙන්ම ඔබේ ට්වින් අවයිකන් නැලා නැත්තම් අවදි වෙච්ච නැති කෙනෙක් නම් ඒත් එහෙමයි යන්නේ. සමහරවිට ඔබට විතරයි ඒ දේට සිද්ධ වෙන්නේ. අනිත් කෙනාට වෙන්නේ නැහැ. නමුත් ඔබ ඉනර් වර්ක් එක කරද්දී ඒක අනිත් කෙනාට යනවා. ඒ නිසා තමයි ඔබ නෝ කන්ටැක්ට් වුණාම දෙන්න කතා නොකර හිටපුවම ඔබට පණිවිඩෙන්නේ කොහොමද? මේක යන්නේ මයින් සහ හાર્ට්. හાર્ට් ඇන් මයින් කනෙක්ෂන් එකක්. හදවතෙන් මේ දෙන්න සම්බන්ධයි. ඔබ ට්වින් කනෙක්ෂන් එකේ ට්වින් හිතන පතන හැමදේම වේදනාව දුක දැනෙනකෝ ඔබ හදවතට දැනෙනවා. මේ කනෙක්ෂන් එක අර හදවතට දැනෙනවා. එයාට දුකකින් හිටියොත් ඔබ හදවතින් ඔබට දැනනවා දුක. වේදනාවක් හිටියොත් හදවතින් දැනනවා. ඊළඟට පණිවිඩ එනවා ටෙලිපතික. මෙන්න මේ මයින් එක හරහා. මයින් දෙකකට සම්බන්ධයි. මයින් දෙක. මයින් හાર્ට් කනෙක්ෂන් එකක්. කෝඩ් දෙකකින් සම්බන්ධයි. හදවතින් හදවතට සම්බන්ධයි. මනසින් මනසට සම්බන්ධයි. ඔබ දෙතන කතා නොකර ඉතී ආ හිතන පතන දේවල් ඔබේ හිතට දැනෙනවා. ඒ කියන්නේ මනසින් පණිවිඩ එනවා. රයිට්? මොකද ඩිවයින් කනෙක්ෂන් එකක් මේක. දේව බැඳීම දෙන්න බන්ධනේ වෙලා ඉන්නේ. ඒතර ප්‍රායෝගිකව මේක එක ස්ටේජ් එකක් තියෙනවා. එයා යනවා තුන්වෙනි පාර්ශ්වයකට. තුන්වෙනි පාර්ශ්වයකට යනවා එක ට්වින් කෙනෙක් රණ වෙලාදී ගොඩක් වෙලාට එක වෙන ප්‍රේම සම්බන්ධතාවයක් එහෙම නැත්තම් වෙනත් පාර්ශයක් මොන විදියකට හරි තුන්වෙනි පාර්ශයකට යනවා. ඒගොල්ලන්ට පාඩම් ඉගෙන ගන්න තියෙනවා. ඒගොල්ලෝ ශක්තිය නිදහස් වෙන්න තියෙන නිසා. නායකට යන්නේ ඇයි කියලා කියන්න. එතකොට එහෙම වුණාම අනිත් කෙනා මොකද වෙන්න බය වෙනවා. මම මෙයාත් එක්ක කතා නොකර හිටපුවාම මෙයා මට ආකර්ෂණය වෙන්නේ නැති වේද? වෙන කොහෙටද? කොහෙවත් යන්නේ නැහැ. මොකද කනෙක්ෂන් එක එතනමයි තියෙන්නේ. අපි බාහිර වේදයට කතා කරේ නැති වුණාට ඔබේ එනර්ජි එක ශක්තිය මෙහෙම බැඳිලා තියෙනවා. යන්න බෑ එයාට කොහෙවත්. කොච්චර දිව්වා. එක්කෙනෙක් කොච්චර දිව්වා තාය අනිත් කෙනා ගාවට එන්න ඕන. ඒක තමයි මේකේ හැටි. රයිට්? එතකොට ගොඩක් වෙලාවට ඔයා එයාගෙන් අයින් වෙලා එක්කෙනෙක් රණ වෙලා ගිය වෙලේ ඉඳන් මොකද කරන්නේ? ඔයා ගැනම තමයි කල්පනා කරන්නේ. මෙහෙම ගියාට දෙදෙනා අතර ෆිසිකලි තියෙන ප්‍රමාණයෙන් නම් කතා නොකර හිටියට කනෙක්ෂන් එක අයින් වෙන්නේ නැහැ. ඒ කනෙක්ෂන් එක හේ විදිහටම තියෙනවා මරණකම. මරණට පස්සෙත් තියෙනවා. ඒක නිසා තමයි එක ට්වින් කෙනෙක් මැරුණත් ඒ ශක්තිය අපට දැනෙනවා. ඒ ජර්නි එකේ හැටි. මොකද ඩිවයින් ටයිමින් එක කියන්නේ කොයි ලයිෆ් ටයිම් එකේද දන්නේ නැහැ. කොයි කාලෙද දන්නේ නැහැ. මේ කාලෙද දන්නේ ලබනාත්පදි දන්නේ මේ ඩිවයින් ටයිමින් තමයි අවුතු 100ක් ගියා දෙවියන්ගේ වෙලාව. අපි දන්නේ නැහැ වෙලාව. ඒ අදාළ වෙලාවදී තමයි ඔබ දෙදෙනා එකතු වෙන්නේ. ඒක දෙවියන් තමයි දන්නේ. අපි දන්නේ නැහැ. හරිද? ඔබට තියෙන ඇතුළාන්තයෙන් මේ වැඩ කටයුතු කරන්න. ඒතර ඔබේ ඉන්න ට්වින් තර්ඩ් පාටි එකට යන්නේයි තුන්වෙනි පාර්ශ්වයකට යන්නේයි ප්‍රධාන හේතුව ඔබේ ට්වින් ඩිවයින් පාර්ට්නර් වුණාට. එයා මේ ලෝකෙට ආවට පස්සේ විවිධාකාර ප්‍රශ්න වලට මුහුණ දෙන යාගේ පවුල් පරිසරයෙන් නෑදෑයන්ගෙන් යාළුවන්ගෙන් විවාහ වෙලා හිටියන අසීමිත දුක් කරදර ගොඩකට වේදනාවට මුහුණ දෙනවා. ඔබ එයා මුණ ගැහිච්ච ගමන් එයා ඔබට ආදරය කරන්න සුදුසු තත්ත්වයක නෑ. ආදරය කරන්න උනේ unconditional love දෙට සීමාවක් නැතු. එතකොට ඔබ දෙදෙනා එකපාරට ආකර්ෂණීය වුණ ගමන් මොකද වෙන්නේ? එයාගේ ඇතුළේ ඉන්න ඉස්සල්ලාම අවදි වෙනවා. විශේෂයෙන්ම පිරිමි ට්වින්ගේ.
අවදි වෙන shadow self එක shadow මම මේක ඉංග්‍රීසි වීඩියෝ එකකින් කිව්වා shadow self එක කියලා කියන්නේ යාගේ අන්ධකාර ස්වභාවය බුද අපි දෙගොල්ලන්ට දෙන අන්ධකාර ස්වභාවයක් අන්ධකාර ස්වභාවය මුලින් එයා අවදි වෙනවා ego self එක අවදි වුණාම මොකද කරන්නේ එයා පුළුවන් අන්තරම් කරන්න එනවා ඔබට හිරිහැර කරනවා යනවා එනවා හිරිහැර කරනවා එනවා හිත රිද්දනවා හිරිහැර කරනවා යනවා ඒක යන්නේ මොකද එයා ප්‍රෝග්‍රෑම් කරලා තියෙන මේ විදිහට පිරිමි ශක්තියට divine masculine කියන energy එක මුලින්ම යා යන්න ඕනේ අන්ධකාරයට හරිද divine masculine energy එක ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ අන්ධකාරයට කියන darkness එකේ ඉඳන් light එකට යා යන්න ඕනේ ඒක තමයි එයාගේ ස්වභාවය අන්ධකාර ස්වභාවයට ඉදදී යා මොකද ගන්නේ යා හැසිරෙන හැටි යකෙක් වගේ devil energy එක ego හින්දා ඒ නිසා තමයි ego death එක අවශ්‍යයි කියන්නේ ego death එක වෙන්න නම් මොකද කරන්නේ divine feminine අනිපත්ත හැරෙන්න ඕන. එයාට එනර්ජි එක දෙන්න බෑ මැස්කියුලින්ට. දෙන්න 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 මොකද කරන්නේ? එයා ආරගෙන ගහනවා යනවා. යනවා ගහනවා යනවා යනවා ගහනවා ඉතරිත් දෙනවා යනවා. ඩිවයින් ෆෙමිනන් කෙලින්ම යාගෙන් අයින් වෙච්ච ගමන් ශක්තිය දෙන එක මොකද වෙන්නේ? දැන් ගහන කෙනා එතකොට කල්පනා කරනවා මෙයා ශක්තිය දෙන්නේ නැහැ මම වෙනස් වෙන්න ඕන කියලා. ඊගෝ ඩෙත් එක වෙන්න. ඊගෝ ඩෙත් එක වෙනවම තමයි එයාට හරියටම දේව ස්වරූපෙට එන්න පුළුවන් ඩිවයින් මැස්කියුලින් කියන ස්වරූපෙට. එතකම් මෙයා කරන්නේ රණ චේස තමයි එනවා යනවා එනවා යනවා එනවා යනවා ඒ යාගේ එනර්ජි එකේ හැටි ඩිවයින් ෆෙමිනන් කියන එනර්ජි එක දින ලයිට් එක මොකද ශක්ති දෙකක් නියෝජනය කරන්න තමයි මේගොල්ලෝ මේ ලෝකෙට එන්නේ මැස්කියුලින් කියන ශක්තිය තියෙන කෙනා හැම වෙලෙම ඩාර්ක්නස් එකේ ඉඳන් ලයිට් එකට එනවා ඩිවයින් ෆෙමිනන් තමයි ලයිට් එකේ හරිද එතකොට ඔබේ ශක්ති දෙකක් මේකෙදි වෙන ප්‍රධානම දේ ඔබට ශක්ති දෙකම තියෙනවා එක පුත්කලේ ගැහණු සුදු සහ කළු ඔබේ එක එක ඔබේ පළවෙනියම ඔබ එක්කෙනෙක් දුවනවා නම් ඩිවයින් මැස්කියුලින් දුවනවා නම් ඔබ දැනගන්න ඔබේ මේ පැත්ත වෙනුවෙන් ඉනර් වර්ක් එක කරන්න. හරිද? ඊට පස්සේ අනිත් කෙනා දුවන්න ගන්න. ඊට පස්සේ කරන්නේ අනිත් පැත්ත වෙනුවෙන් ඔබ වැඩ කරන්න. ඉස්සල්ලාම මැස්කියුලින් දුවන්න ගන්නවා නම් මැස්කියුලින් පැත්ත වෙනුවෙන් ඔබ වැඩ කරන්න ඕනේ ඔබේ තියෙන හීලින් අදාළ දේවල් කරලා ඔබ මේ පැත්ත ක්ලීන් කරගන්න. ඊට පස්සේ ඩිවයින් ෆෙමිනන් කියන එක දුවන්න ගන්න. දෙපැත්ත මාරු වෙනවා. ඒක තමයි සාමාන්‍යයෙන් වෙන විදිහ. මාරු නම් වෙන්නේ ඔබ ඒ පැත්තට හීල් කරන්න. එතකොට ওই දෙකම කරගෙන යද්දි මොකද වෙන්නේ? ඔබ ඇතුළාන්තයෙන් සම්පූර්ණයෙන්ම ඉනර් වර්ක් එක කම්ප්ලීට් කරනවා. ඇතුළාන්තයෙන් ඔබ හෝල් වෙනවා සම්පූර්ණ වෙනවා. ඇතුළාන්තයෙන් හෝල් වෙද්දි මොකද වෙන්නේ? අනිත් කෙනාට ඒක රිෆ්ලෙක්ට් වෙනවා. ඊට පස්සේ දෙන්නම එකට මෙහෙම ආකර්ෂණය වෙනවා. ඒකයි කිව්වේ ඉස්සලා ඔබ ඉනර් යූනියන් වෙන්න ඕන. ඉනර් යූනියන් වුණාට පස්සේ ඉක්මනින් මේක 3D යූනියන් බවට පත් වෙනවා. එහෙමයි ජර්නි එක යන්නේ. එතකොට ආකර්ෂණය කරගන්න කියලා මුකුත් කරන්න තියෙන ඔබ දින ජර්නි එක කම්ප්ලීට් කරන විශේෂයෙන්ම දෙවියන්ට අවධානය යොමු කරන්න. සෝල් එක ලයින් කරන්න ඕනේ ඩිවයින්ට. ඊට පස්සේ සෝල් මිෂන් එකට. මේ ලෝකයට ඇවිල්ලා මොකද්ද කරන්න ඕනේ කියලා. මොකද හේතුව තමයි ට්වින් ෆ්ලේම් ජර්නි එකක් දීලා තියෙන කෙනෙක්ව කසාද බැඳලා දරුවෝ හදන්නම විතරක් නෙමෙයි. එකක් මේ පෞල් පරිසරවල ප්‍රශ්න විසඳන්න ඕගලන්ට සම්බන්ධ වෙනාට දැන් මේ ඩිවයින් කනෙක්ෂන් වලදී ගොඩාක් මිනිස්සු ප්‍රශ්න ඇති කරනවා. ඒගොල්ලන්ට මොකද ඒගොල්ලන්ගේ ලෙසන් වලට ආරිනවා. ඒගොල්ලන්ගේ ප්‍රශ්න විසඳන ලෙසන් වලට ආරිනවා. ඒකයි මේක කාලය ගත වෙන්නේ. මුගක් කාලය ගත වෙන දෙයක්. අනිත් එක තමයි ඔබේ හීලින් වලට. ඔබේ හිත රිදුන ගමන් ඔබට මොකද වෙන්නේ? ඔබ හීල් කරන්න එනවා දේව දූතිය ඔබේ හිතේ තියෙන සම්පූර්ණ වේදනාව ආය අඩු කරනවා. ඒ අඩු කරනකන් එයා එන්නේ නැහැ ළඟට. ඔබේ ට්වින්. ආ එනවා ඔබ කාට. ආ ඔබේ හිත රිදුනම මොකද වෙන්නේ? එයා වයින් කරනවා ඔබට අදාළ හීලින් ටික සම්පූර්ණ කරනවා. මේක ජර්නි එකක්. ඇතුළාන්තයෙන් ඔබේ මුළු ආත්මය පිරිසිදු වෙන්න ඕන. ඒ වගේම තමයි මේකේ අනිත් දේ තමයි ඔබ කවුද කියලා හඳුනගන්නේ. ඔබ මේ ලෝකෙට එද්දී ඔබ විවිධ බැඳීම් ඇති කරන විවිධ රැකියාවලට ගිහිල්ලා ඔබට ඔබේ සෝල් එකේ මිෂන් එක දන්නේ නැහැ. ඔබේ ආත්මේ මොකටද ආවේ දන්නේ නැහැ. ඉතින් මේ දැනගන්න තමයි මේ ට්වින් ජර්නි එක විශේෂයෙන්ම දෙන්නේ. ඒතර ඔබ ඒ දේ දැනගන්න ඔබට ගොඩාක් ලෙසන්ස් වලට යන්න වෙනවා. පෞල් වල ප්‍රශ්න ඇති වෙනවා, යාළුව ප්‍රශ්න ඇති වෙනවා, රැකියා අහිමි වෙනවා. විවිධාකාර ප්‍රශ්න ඇති වෙනවා. ඒ ඇති වෙලා මොකද කරන්නේ? ඔබ අනවශ්‍ය දේවල්ින් ඔබ වයින් කරලා බොර අදාළ දෙයට යොමු කරනවා. රයිට්. ඒක තමයි මේ ජර්නි එකේ ප්‍රධානම ආරම්භන. නැතුව කෙනෙක්ව කසාද බැඳලා දරුවෝ හදන එක විතරක්ම මේක සිද්ධ වෙනවා. ඒ සිද්ධ වෙන්නේ මේ ආත්මෙදීන් ඔබේ ඩිවයින් ටයිමින් එක ඇක්ටිවේට් වෙන්නේ මේ ආත්මෙදී වෙන ඕනම ඩිවයින් කපල් එකක්. ට්වින් ෆ්ලේම්ස්ලා එකට එකතු වෙන එක තමයි ඩිවයින් ප්ලෑන් එක. හැබැයි එකට එකතු වෙන වෙලාව කවුරුත් දන්නේ නැහැ. ඒක දන්නේ දෙවියෝ විතරයි. අපිට තියෙන්නේ අපි එකතු වෙන්නේ කොයි වෙලාවෙදි කියලා හිත හිත ඉන්නේ නැහැ. අපේ අදාළ ජර්නි එක කම්ප්ලීට් කරන්න. විශේෂයෙන්ම ආත්මෙන් අපිට මෙහාට අවිල්ල මොකද්ද කරන්න තියෙන රාජකාරී එකට යන්නේ. ඒක තමයි වැදගත්. ඒක කරගෙන යද්දී අපිට අනිත් දේවල් ලැබෙනවා ඔටෝමැටිකලි. හරි? ඒක තමයි ප්‍රායෝගිකව වෙන්නේ. එතකොට ඔබ දැනගන්න ඔබේ ඩිවයින් පාර්ට්නර් යකෙක් වගේ ඉන්නවනම් පුළුවන් තරම් හිත රිද්දනවා. ඔබට කරන්න තියෙන ඩිවයින් ෆෙමිනන්ස් ලාට විශේෂයෙන්ම මැස්කියුලින් ලාගේ මේ ස්වභාවය තියෙනවා. ඔබ යත් එක නෝ කන්ටැක්ට් කියන කතා කරන්න එපා බ්ලොක් කරන්න.
එයාට ඉඩ දෙන්න එපා ඔබේ හිත රිද්දන්න. ගොඩක් ට්වින් ෆ්ලේම් ජර්නි වල ඉන්නයි කියන ඔබ නෝ කන්ටැක්ට් කියන කතා කරන්න එපා. එහෙම කරන්න කියන කෙන ඔබව ආරක්ෂා කරන්න. මොකද එයා ඩිවයින් ස්වරූපෙට එන්න ඕනේ. දේව ස්වරූපෙට එන්න ඕනේ. ඒක දවසින් දෙකකින් වෙන්න එයාව ලෙසන්ස් වලට ඇරලා කාමික රිලේෂන්ෂිප් වලට ඇරලා එයාගේ තියෙන අර දුෂ්ට ගති අයින් කරනවා. අයින් කරාම තමයි එයා හදාලා ඩිවයින් පාර්ට්නර් විදියට එළ ඔබත් එක්ක ජීවිත කාලෙම දවසකට දෙකකින් මුළු ජීවිත කාලෙටම ආදරෙන් ඉන්න. දෙවියන්ගේ සැලස්ම ඔබට දවසකට දෙක කෙනෙක් දෙන එක නේ ජීවිත කාලෙම හොඳම දේ හොඳම රැකියාව හොඳම තත්ත්වය හොඳම ප්‍රේම සම්බන්ධය හොඳම දේවල් ප්‍රශ්න නැතු අනිත් අය වගේ ඉන්නේ නැතු ඒ තත්ත්වයට ඇති කරන ඒ තත්ත්වයට ඇති වෙන්න කාලය ගත වෙනවා අනිත් එක දෙවියන් තුළ විශ්වාසය ඇති කර ගැනීම වැදගත් වෙනවා මම හිතනවා මම මේ කියපු එක ඔබට දැන් මේ ඩිවයින් පාර්ට්නර්ෂිප් එක ගැන තේරුම් ගන්න තේරෙයි කියලා ඔබට මොන හරි ගැටලුවක් තියෙනවා නම් මේක කමෙන්ට් එකට දාන්න රයිට්